සුබ දවසක් යාළුවෝ හැමෝටම. අපි අද නම් මේ වීඩියෝ එකකින් බලමු YouTube වීඩියෝ වලට ක්‍රියේටිව් තම්බ්නේල් එකක් කොහොමද මොබයිල් ෆෝන් එක යූස් කරලා ලේසියෙන්ම හදාගන්න කියලා. ඉතින් ලොකු දේවල් කරන්න නැහැ. ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා හරිම ලේසියෙන් ඔයාලටම හදාගන්න පුළුවන් ක්‍රියේටිව් තම්බ්නේල් එකක්. එහෙනම් අපි ඒක කොහොමද කරන්න කියලා බලන්න එක්මනටම වීඩියෝ එකට මොබයිල් ෆෝන් එකේ ප්ලේ ස්ටෝ ඇප් එක ඕපන් කරගෙන සර්ච් බාර් එකේ ටයිප් කරන්න ලෝගෝ පිට් ප්ලස් ඇප් කියලා. මේ විදිහට සර්ච් කරනකොට ඔගලන්ට මෙන්න මේ විදිහේ ඇප් එකක් පෙන්වාවි. මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේක තමයි ඇප් එක. මම මේක ඔල්රෙඩි ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මම මෙතන ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ. මම ඕපන් කරගන්නවා. ඕපන් කරගන්නකොටම ඔන්න ඔගලන්ට මේ වගේ මැසේජ් එකක් පෙන්වනවා. මෙතන අහන්නේ කලින් කරපු ඩිසයින් එක ඕනේද කියලා. අපි අලුත්ම එකක් කරන්න යන නිසා ක්‍රියේට් නිව් යන්න. ක්‍රියේට් නිව් ගියාට පස්සේ මෙතන තියෙන සීලෝම ඔප්ෂන්ස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට YouTube තම්බ්නේල් විතරක් නෙමෙයි ලෝගෝ ඒ වගේම කස්ටමයිස් ලෝගෝ ඒ වගේම ගොඩක් දේවල් මෙතන ඔයගලන්ට ඒගොල්ලෝ ඔප්ෂන්ස් විදියට දීලා තිනවා. මේ ඕන එකක් මේ ඇප් එක හරහා හදා ගන්න පුළුවන්. මම අද YouTube තම්බ්නේල් එකක් හදන විදිය කියලා දෙන නිසා මම එක සිලෙක්ට් කරනවා. ඒක සිලෙක්ට් කරාට පස්සේ මෙතන මේ බ්ලැන්ක් කොපි එකකුත් පෙන්වනවා. මෙතන ඒගොල්ලෝ ඩිසයින්ස් දීලා තිනවා. මේ ඩිසයින් වලින් අරගෙනත් හදන්න පුළුවන්. නැත්නම් අපි අලුත්ම එකක් හදන නිසා බ්ලැන්ක් කොපි එකක් ගමු. ගත්තට පස්සේ මෙන්න මේ විදියට YouTube thumbnail එකේ සයිස් එකට මේක මේ විදියට පෙන්වනවා. ඔයාලට මේ පෙන්නන රූල්ස් අවශ්‍ය නැත්නම් මෙතන මේ ඉරි තුනට ගිහලා ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන එනවා ස්නැප් ඇන්ඩ් ග්‍රිඩ් කියලා. අන්න ඒකේ තියෙන ටික් මාක් එක අයින් කරගන්න. එතකොට මේක බ්ලැන්ක් කොපි එකක් විදියටම පෙන්වනවා. හරි, ඊළඟට අපි තම්බ්නේල් එකට අවශ්‍ය කරන ෆොටෝස් ටික අරගෙනමු. ඒක කරන්න මේ කැමරා සිම්බල් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. මෙතන මේ මැද ඔප්ෂන් එකට යන්න ක්‍රොප් ඇන්ඩ් පික්චර් කියන ඔප්ෂන් එකට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන ඩිවයිස් ගැලරි එකට යන්න මේ උඩ තියෙන. ඊළඟට මෙතන ෆොටෝස් පෙන්වන ගැලරි එකක් පෙන්වන. ඔයගලන්ට ඕන තැනක මේක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම ෆොටෝස් කියලා මෙන්න මගේ සීලම ෆොටෝස් ටික පෙන්වන ගැලරි එකේ දින මම මෙතන සිලෙක්ට් කරගන්නවා. මම මේ ගෑරු ළමයාගේ පින්තූරේ ගන්න කියලා හිතුවා ඔයගලන්ට කරලා පෙන්නන්න. ඉතින් මම මේ ගැල්ලාමගේ පුන්තරු අරගෙන මේක මට අවශ්‍ය කරන විදිහට ක්‍රොප් කරනවා. මෙන්න මෙතන මේ ක්‍රොප් බාර් එක තියෙනවා. මේක ඔයගලන්ට අතින් මූව් කරන්න පුළුවන් අවශ්‍ය විදිහට අවශ්‍ය ප්‍රමාණයට තියාගන්න පුළුවන්. මේ විදිහට ගානට තියාගෙන ක්‍රොප් කරන්න මෙතනින්. ක්‍රොප් කරාට පස්සේ මේක ක්‍රොප් කළා කෙලින්ම එනවා මේ පේජ් එකට. ඊළඟට මෙතනින් ඔයගලන්ට මේ ඩ්‍රැග් කරන්න පුළුවන් මෙන්න මේ තැන. මෙතනින් ඔයගලන්ට මේක පොඩි අඩු කරගන්න පුළුවන් මේ පික්චර් එක. ඉතින් මෙතනින් මේ විදිහට කරගෙන ඉවරලා මේක ඔයගලන්ට අතින් මූව් කරලා ඕන තැනක තියන්න පුළුවන්. මම මේ අයන එකෙන් තියන්න. හරි, අපි දැන් බලමු මේකට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් කොහොමද සිලෙක්ට් කරගන්නේ කියලා. ඒක කරන්න මේ කොටු දෙක උඩ ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ කලර් පැලට් එක ඔයගලන්ට පේනවා. මෙතනින් ඔයගලන්ට පේනවා ඇති මෙතන රතු කොළ මේ වගේ විවිධ වර්ණ දීලා තියෙනවා. ඉතින් මේ වර්ණ ඔයගලන්ට ටච් කරලා මේ වර්ණ ඔයගලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් කොළ නම් කොළ, නිල් අවශ්‍ය නම් මේ වගේ කහපාට අවශ්‍ය නම් ඒ වගේ ටච් කරලා ඔයගලන්ට මේක සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන දුරු පාට පෙන්වන්නන්නේ. ඒකට මේ රතු පාට එක උඩ බාර් එක තියලා ඉවරලා මේ පොඩි රවුමින් මෙන්න මේ විදිහට දුරු පාට සිලෙක්ට් කරගන්න ඕන. මේකේ ඕන කලර් එකක් අපිට මෙතනින් මේ විදිහට මොකද සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මම මේකට දුරු පාට බෑග්ග්‍රවුන්ඩ් එක කලර් එක විදිහට සිලෙක්ට් කරගත්තා. දැන් අපි කොහොමද ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නේ කියලා බලමු. ඒක කරන්න මේ ඒ ප්ලස් මාක් එක උඩ ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ මේ විදිහට නෝ මෙතන ඇඩ් ටෙක්ස්ට් යන්නේ. ඇඩ් ටෙක්ස්ට් ගියාට පස්සේ මෙතන එන්ටර් ටෙක්ස්ට් කියලා මේ වගේ බොක්ස් එකක් ඕපන් වෙනවා. මෙතන ඕගලන්ගේ ටෙක්ස්ට් එක ටයිප් කරගන්න. මම මේ විදිහට ටයිප් කරගන්නවා. පැහැපත් සමක් දින 7කින් ලබා දෙන කියලා මේ විදිහට ටයිප් කරලා ඇඩ් කරනවා මෙතන. ඇඩ් කරාට පස්සේ මේක මේ තම්බ්නේල් එක උඩට ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇඩ් වුණාට පස්සේ ඕගලන්ට මේක විනාශ කර ගණන් ගොඩාක් ඔප්ෂන්ස් මේ ඇප් එකේ දීලා තිනවා. මෙතන තියලා තිනවා ගොඩාක් ෆොන්ට්ස් ඉතින් මෙතනින් ඕන ෆොන්ට් එකක් සෙට් කරලා ඔයගලන්ට මේකේ ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම බෝල්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම තව තවත් ඔප්ෂන්ස් වලට යනනම් මෙන්න මෙතන තියෙන රයිට් මාක් එකකින් යන්න ඕන. මේ රයිට් මාක් එකකින් ගියාට පස්සේ මෙතන ඔයගලන්ට ෆොන්ට් සයිස් එක මෙතනත් වෙනස් කරගන්න පුළුවන්. මෙතන නැත්තම් ඩ්‍රැග් කරලත් මෙතන අඩු වැඩි කරගන්න පුළුවන්. මෙතනින් ඔයගලන්ට සෙන්ටර් කරගන්න පුළුවන්. ඒ වගේ මෙතනත් ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා. ඊළඟට තවත් ඔප්ෂන්ස් වලට යනනම් අපි රයිට් මාක් එකම ක්ලික් කරන්න ඕනේ. මේ බලන රයිට් මාක් එක ක්ලික් කරාට පස්සේ ඊට පස්සේ කලර්ස් පෙන්වනවා. මෙතන තියෙන ඕන කලර් එකක් අරගෙන ඔයගලන්ට මේ ටෙක්ස්ට් එක වෙනස් කරගන්න පුළුවන්. මම මේක බ්ලූ කලර් එකට මාරු කරගන්නවා. ඉතින් මේ විදිහට ඔයගලන්ට මෙතන තියෙන ඔප්ෂන් ටික ට්‍රයි කරලා බලන්න පුළුවන්. මෙතන මෙන්න වැදගත්ම ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මෙතන ඔයගලන්ට පුළුවන් මේ ටෙක්ස්ට් එක හයිලයිට් කරලා පෙන්වන්න.
ඒක කරන්න මෙතන මේ බාර් එක ඕගොල්ලෝ කැමති තැනකින් තියා ගන්න ඕන. මම මෙතන මේ සුදු පාට සිලෙක්ට් කරා. සුදු පාට සිලෙක්ට් කළා මෙන්න මේකින් ඇඩ්ජස්ට් කර ගන්නවා. ඇඩ්ජස්ට් කරාට පස්සේ මෙන්න මේ බලන්න මේ ටෙක්ස්ට් එක හයිලයිට් වෙන විදිය. ඉතින් මේ විදියට ඕගලන්ට මෙතන තියෙන ඕනම කලර් එකක් සිලෙක්ට් කරලා මේ ටෙක්ස්ට් එක හයිලයිට් කර ගන්න පුළුවන්. මේ බලන්න මෙතන තියෙන ඕනම කලර් එකක් සිලෙක්ට් කරා. මෙතන මේ බාර් එක වෙනස් වෙනවා. ඉතින් මෙතන මේ රවුම ඕගලන්ට ඇඩ්ජස්ට් කරලා මේ විදියට ඕනම කලර් එකක් ඕගලන්ට දෙන්න පුළුවන් ටෙස්ට් එක හයිලයිට් කරගන්න. මම ඔයගලන්ට තවත් පැහැදිලිව තේරුම් කරන්න ඕන නිසා තව ටෙක්ස්ට් එකක් කරලා පෙන්නන්න. ඉතින් මම මෙතන මේ ටෙක්ස්ට් එක ටයිප් කරගෙන මෙන්න මේ විදියට ඇඩ් කරගත්තා. ඇඩ් කරගත්තට පස්සේ මෙතන ඔයගලන්ට පුළුවන් ෆොන්ට් එක වෙනස් කරගන්න, කලින් වගේම ඒ වගේම සෙන්ටර් කරන්න, ඒ වගේම මේක සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ රයිට් මාක් එකෙන් තමයි අනිත් ඔප්ෂන් වලට යන්න ඕන. මම ඔයගලන්ට කලින් එක පැහැදිලි කරානේ. ඉතින් මේ විදියට ගියාට පස්සේ මෙතන ඔයගලන්ට හැකියාව තියෙනවා කලර් එක වෙනස් කරගන්න. දැන් මම මේකට yellow කලයක වගේ දෙන්න දුන්නට පස්සේ මේක ඔයගලන්ට මම ඉස්සලා පෙන්නුව වගේ ටෙක්ස්ට් එක හයිලයිට් කරගන්න මෙන්න මේ විදියට ගිහිල්ලා ඔයගලන්ට මෙතන පුළුවන් මේ බාර් එක මේ රෙඩ් එක රෙඩ් කලර් එක ළඟට තියන්න. තිබ්බට පස්සේ මෙතන පුළුවන් ඔයගලන්ට මෙන්න මේ විදියට ඇඩ්ජස්ට් කරගන්න. මේ බලන්න මේ ටෙක්ස්ට් එක හයිලයිට් වෙලා පෙන්නන හැටි. එතකොට මේ විදියට හයිලයිට් කරාට පස්සේ තම්ලයින් එකත් හොඳට දකින්න කෙනෙක්ට හයිලයිට් වෙලා පේනවා. එතකොට මේ වගේ ක්‍රියේටිව් තම්ලයින් මේ හැප් එක හරහා ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් තම්ලයින් විතරක් නෙමෙයි මම ඔයගලන්ට ඉස්සලත් කිව්වා. ඉතින් මෙතන තියෙන අනිත් ඔප්ෂන් ට්‍රයි කරලා බලන්න. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ, ඔයගලන්ට මේ ටෙක්ස්ට් එක හයිලයිට් කරා වගේම මේ පිච් එක වටේටත් ඔයගලන්ට කලර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ පිච් එක උඩ ටච් කරාම මෙන්න මේ විදියට මේ පිච් එක වටේට ඔයගලන්ට කලර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ බලන්න මේ මැද ඔයගලන්ට පේන්නව ඇති සුදු ඉරක් වටනවා. ඉතින් මම පිච් එක තමයි මේ හයිලයිට් කරගත්තේ. ඉතින් මේ විදියට ඔයගලන්ට මේකේ තියෙන දේවල් ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඉතින් සියලුම දේවල් හරි විදියට කරගත්තට පස්සේ සේව් කරන්න මෙන්න මෙතන මේ කොනේම තියෙන බොක්ස් එක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ ඕගලන්ට මෙතන පෙන්නනවා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඔප්ෂන්ස් ටික. එතකොට JPG තියෙනවා, PNG තියෙනවා. මෙතන කැමති විදිහකට ඕගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේක ඩවුන්ලෝඩ් කරලා පෙන්නනම් JPG එකට. ඒක කරන්න මෙන්න මේ ඩවුන්ලෝඩ් JPG කියන එක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඕගලන්ට පෙන්නනවා. පෙන්නුවට පස්සේ මෙතන ඕගලන්ට තියෙන්නේ ඩවුන්ලෝඩ් කරන්න. මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරාට පස්සේ මේක ගැලරි එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඔන්න මම ගැලරි එකට ගිහිල්ලා පෙන්නන්නම් අපි සේව් කරපු තම්බ්ලේන් එක කොහොමද පෙන්වන්නේ කියලා. මෙන්න මේ බලන්න, මෙන්න මේ විදිහට තමයි තම්බ්ලේන් එක පෙන්වන්නේ. මේ වගේ ක්‍රියේටිව් තම්බ්ලේන් එකක් ඕන කෙනෙක්ට හදාගන්න පුළුවන් ලේසියෙන් මේ ඇප් එක හරහා. ඉතින් මේ වීඩියෝ එක හැම යාළුවෙක්ටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මොන හරි දැනගත දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න, මම අනිවාර්යයෙන් මේකට උත්තර දෙනවා. එහෙමනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් දැන්ට සමුගන්න. හැම යාළුවෙකුටම ටාටා, බයි බයි.